ආයිබෝවන් අදත් අපි ඔබ හමු වෙනවා ප්‍රීතිමත් ජීවිතයක් සඳහා වූ මයින්ඩ්ෆුල්නස් තුලින් ඔබ දන්නෝ අපි හැමදාමත් උදෑසන ඔබේ නිවහනට එනවා ඔබේ ජීවිතයේ සතුට ප්‍රීතිය එකතු කරගෙන දවස කොහොමද සතුටින් ගත කරන්න කියන එක පිළිබඳව කතා කරන්න මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් සතිමත් බව තුලින් කොහොමද ජීවිතයේ සතුට අපි එකතු කරගන්නේ අපි මේ පිළිබඳව තමයි විවිධ මාතෘකා යටතේ දවස් දිනපතාම කතා කරන්නේ. සතිය කියලා කියන්නේ සිහියෙන් ඉන්නවා කියන එක සරලව කිව්වොත්. අපි දන්නවා අපි ජීවිතේ ගත කරනකොට මොනවා හරි ප්‍රශ්න අපිට. කොයිතරම් සතුටින් ඉන්න හැදුවත් මොනවා හරි ප්‍රශ්න ජීවිතේට එකතු වෙනවා. ප්‍රශ්න එකතු වෙනකොට අපේ හිත නොසන්සුන්. නොසන්සුන් වෙච්ච සිතක සතුට ප්‍රීතිය හොයාගන්න හරි අමාරුයි. එමනම් අපි කොහොමද මේ නොසන්සුන් සිතක තියෙන කැළඹීම අවම කරගන්නේ? ඒකට තමයි අපිට සතිමත් බව අපි උපයෝගී කරගන්නේ. මම මෙහෙම කිව්වොත් හිත කියලා කියන්නේ හරියට වතුර වගේ, ජලය වගේ කියලා කිව්වොත් ඔබට හිතෙයි ඇයි එහෙම කියන්නේ කියලා. ජලය කැළඹුණාම අපට එහි පතුල පේන්නේ නැහැ. ඒ වගේම තමයි ජලය නිශ්චල වුණාම වතුර හරියම පැහැදිලි අපිට පතුල හොයාගන්න හරි පහසුයි. සිතත් වතුර වගේ කියලා කිව්ව ඒ නිසා හිත කැළඹෙච්ච වෙලාවට හිත නොසන්සුන් වෙච්ච වෙලාවට අපිට හිත පේන්නේ නැහැ. ඒ වගේම තමයි හිත නිශ්චල වෙච්ච වෙලාවට හිත හරියම සන්සුන් සැහැල්ලුයි අපිට හිතේ තියෙන දේවල් හරියට කැඩපතකින් වගේ පේන්න ගන්නවා. එතකොට මේ හිත නිශ්චල කරගන්න එමතන් නිසංසල වතුර වගේ තියාගන්න හොඳම ක්‍රමයේ තමයි සතිමත් බව. එහෙමනම් සිහිය පවත්වා ගන්න එක. ඒ නිසා අපි නිරන්තරයෙන් කතා කරන්නේ අපි සිහිය පවත්වා ගැනීම. එහෙමනම් සතිමත් වීම. එහෙමනම් මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ. මේ තුලින් අපිට පුළුවන් වෙනවා මේ කැළඹෙන සිත, විසිරෙන සිත එක අරමුණකට අරගෙන නිශ්චලව තියාගන්න. නිශ්චල දිලෙන් වතුර පේනවා වගේ, පතුල පේනවා වගේ අපිට හිත නිශ්චල කරගත්තාම අපේ හිතේ පතුල අපිට බලන්නට පුළුවන්. හිතේ තියෙන සිතුවිලි මොනවද කියලා අපිට අඳුනා ගන්න පුළුවන්. අපිට හිතට ඇතුල් වෙන විවිධ දැනීම්, හැඟීම්, ආවේග අපිට හොයාගන්න පහසු වෙනවා. ඒ නිසායි අපි නිරන්තරයෙන් සතිමත් බව පුරුදු කරන්නේ. හිත කියලා කියන්නේ ස්වභාවයෙන්ම විසිරුණු ස්වභාවයෙන් යුක්ත දෙයක්. අපිට හිත පේන්නේ නැති වුණාට හිත මහලකු වැඩ කොටසක් කරනවා. මේ හිත තමයි අපේ හැම ක්‍රියාවකටම මුල් වෙන්නේ. ඒක අපි දන්නවා. අපි වචන කතා කරනකොට, අනිත් පැත්තේ ක්‍රියාත්මක වෙනකොට හිත තමයි මුල් වෙන්නේ. එතකොට ඒ මුල් වෙන සිත යහපත් නැත්නම්, පිරිසිදු නැත්නම් එතන සිදුවන ප්‍රතික්‍රියාව, එහෙම නැත්නම් පිට වෙන වචන අයහපත් වෙන්නට පුළුවන්. ඒ තුලින් ලොකු ප්‍රශ්නයක්, ගැටුමක් නිර්මාණය වෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා හැම වෙලෙම සතිය සිහිය වැදගත් වෙන්නේ. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ අපි මේ මොහොතේ ඉන්නවා කියන එක. සිතත් කයත් දෙකම එකතන තියාගෙන ඉඳීම තුලින් අපිට මේ මොහොත පේන්න ගන්නවා. වර්තමාන මොහොතේ ඉන්නකොට අතීතයට විසිරෙන සිත, අනාගතයට දිවයන සිත පාලනය වෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි වර්තමානය කියලා කියන්නේ ක්ෂණයක්. ක්ෂණයක් කිව්වම ගණන් කරන්නට බැරි තරම් කුඩා ප්‍රමාණයක්. ඒ පුංචි කාලය ඇතුළත වර්තමානයේ හැම වෙලාවෙම අතීතයට ගමන් කරනවා. අපි සතිමත් වුණේ නැත්තම්, අපි මයින්ඩ්ෆුල් නැත්තම් මේ වර්තමාන මොහොත, එහෙම නැත්නම් අතීතයේ ක්ෂණයක් පාසා එකතු වෙන මේ සිත අපි අල්ලගත්තොත් අපි දන්නේම නැතුව අපේ සතිය කැඩෙනවා. එහෙම වුණොත් ඒ වර්තමාන මොහොතේ තියෙන සිතුවිල්ල අතීතයට ගියාට පස්සේ අපි අතීතයට ගමන් කරනවා. ඉවර වෙච්ච අතීතයට ගිය මතකයන් නැවත අපි එකතු කරගන්න උත්සාහ කරනවා. එහෙම වෙච්ච තැන්දී අපේ සතිය නැතුව ගියාම අපි නැවතත් සිතුවිලි අල්ලගෙන. සිතුවිලි අල්ලගත්ත තැන අපිට දැනෙන්නේ ලොකු පීඩනයක්, අපහසුවක්. ඒ වගේම තමයි අපි මතක තියාගන්නට ඕනේ මේ දකින වර්තමාන මොහොත හැම වෙලාවෙම විනිශ්චයකින් තොරව දකින්න. අපි වර්තමාන මොහොත ක්ෂණයකින් අවසානයට අතීතයට ගමන් කරන මේ සිතුවිල්ල අපි විනිශ්චය කරන්න ගියොත්
එහෙම නැත්නම් හරි වැරදි හොයන්න ගියොත් අපි නොදැනුවත්වම අපේ හිත විසිරෙනවා අතීතයට හෝ අනාගතයට. එහෙම වුණත් අපේ සතිය බිඳෙනවා. සතිය බිඳීම තුළ නැවතත් අපේ සිත තුළ ඇතිවන කැළඹීම්, ගැටීම්, නොසන්සුන් බව නැවතත් වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මේ නිසායි අපි තේරුම් ගන්නට ඕනේ සතිය කියලා කියන්නේ සිහියෙන් ඉන්නෝ කියන එක. ඒ වගේම වර්තමාන මොහොත කියන ක්ෂණයයි. ඒ ක්ෂණය අතීතයට ගියාට පස්සේ ඒක විනිශ්චය කරන්න ගියොත් අපේ සතිය බිඳෙනවා. අපි සතිමත් නම් වර්තමාන මොහොතේ නම් අපි හොඳ සිහියෙන් සහ අවබෝධයෙන් ඉන්නේ මේ මොහොතේ සිදුවෙන දේ ගැන, මේ මොහොතේ හිතේ තියෙන දේ ගැන. එතකොට අපිට පුළුවන් වෙනවා තෝරා බේරාගෙන හරියාකාර යහපත් දේ අයහපත් දේෙන් වෙන් කරගෙන යහපත් දේ විතරක් තෝරාගෙන අපිට ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා අපි නිරන්තරයෙන් පුරුදු පුහුණු කළොත් සතිය අපිට පුළුවන් මේ අතීත සහ අනාගත සිතුවිලි වලින් අරගෙන ඉන්න විවිධ වේදනාකාරී ගැටුම්කාරී අසුභවාදී සිතුවිලි වලින් ඈත් වෙලා සංසුන් මනසකින් යහපත් අනාගතයට මුහුණ දෙන්න. ඒ නිසා ජීවිතේ ප්‍රීතිමත් කරගන්න එකම ක්‍රමවේදය තමයි සතිය, එමත මයින්ඩ්ෆුල්නස්. ඒ නිසා නිරන්තරයෙන් අපි පුරුදු පුහුණු කරමු සතිමත් බව. රැඳෙන්න අපිත් එක්ක හැමදාමත් උදැසන මේ වෙලාවට. එතෙක් ඔබට සතිමත් දවසක්. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.